नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुगत तथागत वरधर्म चक्रवर्ती स्वामी हुए भाग्यवत्तो अरिहत्तो सम्मा सम्बुद्धजानन वांसेट मागे नमस्कार एवा साधु साधु සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි අදත් මේ සූදානම් වන්නේ සදාම් දැනුමට අත්ල නැමැති ප්‍රඥෝත්තර සාහිත්‍ය දහම් පොතෙන් ප්‍රශ්න සඳහා පිළිතුරු සපයාගෙන සාකච්ඡා වැඩසටහන ආරම්භ කරා. මුල ආරම්භ වැඩසටහනත් එක්ක අද 50 වෙනි වැඩසටහන තමයි මේ අද ආරම්භ කරන්න සූදානම්. ඉතින් මේ පින්වතුන් හොඳට මේ ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් විසුවා එන මේ වැඩසටහනට හොඳට කන්දේ සවන් දීලා मे प्रश्न लभन पीड़ित हट हित मत के दरागन योन सो मनसियन सत्यंपजन्य मेहवागेन सीत सामगत मे धर्मज्ञाने दीनों करगेन मे संसार गमनिंग कवदाऊदीता भावेक सतरगतनी निबंधन मठ मे साकाचातुल्य लभन धर्मज्ञाने उपकार वेवाकन उत्तुपेदरी प्रार्थना पेदरी करगेन मे श्रवणेकिल मे पीन कुंगेदास මේ තමයි පින්නතුනේ දහම් පොතේදී මේක ටිකක් පිටු ගන්නත් වැඩි කාල වේලාවක් නැ බලන්න විවේක අඩුයි අද තියෙන අයිවේක කාලයත් එක්ක ඒ නිසා තමයි මේ සාකච්ඡාව අපි යොදාගත්තේ මිනිත්තු 20කට විතර සීමා වෙන විදිහට කාලය. පින්නතුනේ අපි පසුගිය දවසේ නිමා කරේ 397 වෙනි ප්‍රශ්නේ. අද තියෙන 398 වෙනි ප්‍රශ්නේ 190 වෙනි පිටුවේ. අපි බලමු यदा तुमसे अनुहत प्रश्न मुना दुवे के लापे पिन्न तुने तुमसे अनुहत प्रश्न तमाय बोध तुम्हसे बुधिये नावे महापोलवेन पर्णगुण बोधि मूले वेड सिटी न आसने कुतरा सवीद ईट भावितावन नाम कुमार दियट पीड़ितगत्ते बोधि मूले पृथ्वीन पर्णगुण आसने तुदुस्यम दाहत्रपम उस एक नाम कले वज्रासने हटिये एक तानिकर्म वीदुरु आसन बहु वटिना लौत्रिजट पाल वेलास्तु तमाय महापुर अभी अद तुमसी अन्वट प्रश्न बालमेकना सा देवलो वेडसी आगे आसने एक साइल में आसने आपने को दिगपल्ला एट भावितावन नाम कुमार दिगल अभी एक पीड़ित बालम मेम शैलमय आसने पांडुकांबल शैलासने नामीन नाम के पांडुपूर्णासन के तपि हेलभासी के शक्तिया वेडसीचित मे आसने दिगीन यदुन हेटक दिग यदुन हेट पलनी यदुन पना इतको पण यदुना पल उसी यदुन पहालवा उसी बेलवा यदुन पहालवा पूसा यही हरे अडा इरेन गति युद्धता गल आसने कुनाटे पिने तीन बाले निशा एक हरियट हबर कुशन निकाकर पागे कुशन कर लास ने आप में पिन्न तुनि पहाड़ बाहिनो एक इंद गाटना वाड़ना ताऊ तुसा दिवलो पीते का एक तमाय सात देवेंद्र वैडे इन आसने सिंह आसने में इलाकर तुलसी अनुना में प्रश्न बाल में किसी अनु एक कोई पिकी थी है ना समुद्र एट आधिपति पहाड़ा दासवेंद्र आविष्ण बुधुई में हमवेदी महासागरी पातना गुनाटा प्रकाश कर लाते समुद्र तुलाती विशेष अट कावड़े अभी बालमेट पीड़ित पीन तुम्हें हण्य पेन समुद्रेट अधिपति पहारा दास बुधवा हमे हमे हण्डल गौरव कर स्वामी मंग वेडे मे जीवात्न महासागरे गुण अटाती है ये अट तम बुधवा प्रकाश कर ये विशेष गुण अट कावड़े तम अपे हाँ अभी बालम मध्यम निकाय पाश्चनिपति असूतुंगन पिटे पहारादूते संधान දොර මේ පහාරා දූත්‍ය කියලා වෙනම දූත්‍යයක් තියෙනවා බුදුන් වහන්සේ දේශනා කරා. ඒක තදහම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 5 වෙනි පොතේ. එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ වේරජ්ජා නගරෙහි නලේරු නම් යක්ෂයා අධිගුහිත කොහඹ රුකක් මුල වැඩවිසුවා. නලේරු කියන කොහඹ ගහ මුල තමයි බුදුන් වහන්සේ වැඩ සිටි වේරජ්ජා නගරය. එකල්ලි පහාරාද නම් අසුරේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ වෙත ලැබියේය.
එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පිසක සිටියේ. එකත් පසක සිටි පහාරාද අසුරේන්ද්‍රයාට බුදුව මෙසේ වදාළේ. පහාරාද අසුරයෝ මෝදේ සිත්තලවා විසෙද්ද. එපාර උත්තර දෙනවා වහන්ස අසුරයෝ මහසාරුවේ සිත්තලවා විසෙත්‍යයි කියලා. පහාරාද අසුරේන්ද්‍රයෝ පිළියට බුද්ධයන් වහන්සේට පිළිවදන් දුන්නේ එහෙම. බොහොම සිත්තලවගෙන අසුරයෝ මහසාරුවේ ඉන්නවා කියලා. නැවත බුදු හිමියෝ පහාරාදයන් නමතා පහාරාද යම් ආචාර්ය කෙනෙකුන් දක්වමින් අසුරව මහ සමුද්‍රයේ සීතලවා විසෙත්නම් ඒ ආචාර්ය අද්භූත ධර්මෝ කෙතෙක් දැයි විචාරුයි. අන්න බුදුහාඳුන් ප්‍රශ්නයක් අහන පහාරාද අසුරෙන් දැක් මොකද එහෙම සීතලවගෙන ඉන්නේ, මොකද එහෙම මහා සාගරය ගැන සීතලවගෙන අසුරය ජීවත් වෙන්නේ, මොන වගේ ආචාර්ය අද්භූත ධර්ම කෙනෙක් තියෙනවද කියලා ඇහුවා. ඔන්න ওই වෙලාව තමයි පිළිතුරු දෙන්න වහන්ස යම් ආචාර්ය කෙනෙකුන් පුනකුණා දැක අසුරව මහ සමුද්‍රයේ සීතලවා විසෙත්නම් එබඳු ආචාර්ය අද්භූත ධර්මය අට දෙනෙක් වෙත් කවර අට දෙනෙක් ඕන දැන් විතර කියනවා මේ පහාරාද අසුරේන්ද්‍රයා බුදුන් වහන්සේ ඉදිරියේ මේ ආචාර්ය කාරණා අට ගැන තමයි කියන්නේ. පළවෙනි එක වහන්ස මහා සෞරේ අනුකූර නිම්නයි. එවත් පිළිවෙලෙන් ගැඹුරු වූයේ වේ. අනුකූර ප්‍රවණ පිළිවෙලෙන් ඉදිරියට බර වූයේ වේ. ආදීයෙම ගැඹුරු නොවේ. මේ කරුණ කිසත් අසුරයෝ මහසාරුවේ සිත්තලවා වාසය කෙරේ. එතකොට මහමෝදේ ගිය ඉස්තලම් වේරලෙන් යනකොට පින්නතුනේ ක්‍රවක්‍රමයෙන් අනුපිළිවෙලෙන් තමයි ගැඹුරට යන්නේ. ඒක තමයි පළවෙනි ආචාර්ය කාරණේ අද්භූත ධර්මාහිතියට ප්‍රකාශ කරන්නේ පහාරාද අසුරේන්ද්‍රයා තමන්ගේ විසින් දැකපු මේ ආචාර්ය කාරණාට බුදුන් වහන්සේ ඉදිරියේ කෘතා ප්‍රකාශ කරනවා. පළවෙනි එක තමයි යන්නේ කාරණේ. දෙවෙනි එක වහන්ස පිහිටි සැහ ඇති මහසාරු වේරල නොඉක්මවා සිටි. දේවනාචාර්ය එතකොට මේ කොච්චර මේ මහාමුද තිබුණා රළපතර තිබුණා හැබැයි වෙරළ ඉක්මවා යන්නේ නැහැ ඇතුළට. එහෙම යන්නේ නැහැ. සීමාවක් තියෙනවා. ඒ සීමාවන් ගැවිලා වෙරළ වල බැඳිලා ආපහු ඒ වතුර මුහුද දෙහාට ගමන් කරනවා. ඒක තමයි දෙවෙනි ආචාර්ය. ඒ කියන්නේ වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියන එකයි මහා සාගරේ. තුන්වෙනි එක මහා සාගර මලකුණු හා නොයසේ. යම් බදු මලකුණපයක් වේ නම් මේ වහම තෙරට වෙරළට පමුණුවායි. මේ දෙවෙනි එතකොට මහමුදියේ ස්වභාවයක් තියෙන පින්නුත්ති සතෙක් මරුණත් මාත මලකුණක් පාවුණත් ඒක වහම ගෙනල්ලා වෙරළට කොට ගන්නවා. ඒක තමයි ස්වභාවය. අපිට දැන් ගියාම උදේ කාලේ සමාජයට එහෙම වල මිනි සත්තු තල්මස් වගේ සත්තු පවා වෙරළේ කොට ගහලා තියෙන අවස්ථා දැකලා තියෙනවා. ඒක තමයි වෙරළේ තියෙන තුන්වෙනි ආචාර්ය විද්‍යාවේ තමයි මලකුණු රඳවගන්නේ නැහැ මහමුදියේ. ඒක වෙරළටම කොහොමාරි ගේනවට අල් පහරයි. තුන් හතරවෙනි එක කියනවා තවද වහන්ස යම් කිසි මහා නදී වූද්ද එනම් ගංගාය යමුනාය අතිරෝතිය සරගුය මහාය කියන මේ පංචමහා ගංගාව ඉන්දියාවේ තියෙන ගංගාව මහසාර පැමිණි එකසම පළමු වම්බොත් හත්තර තමයි. මහා සමුද්‍රයයි සංඛ්‍යාවට යති. එකම සමුද්‍රයකින් තමයි නම් කරන්නේ. අර එක එක ගංගාවල් වලින් මහමුදුරේ ජලය පාගෙන ආවත් පින්නතුන් පාවෙලා ඒ ජලය මහමුදුරේට වැටුනම අර නම් ගොත් සම්පූර්ණයෙන් අවශ්‍ය වෙලා යනවා. ඊළඟට එක්කම තියන්නේ මහමුදුරේ කියන නමින් තමයි භාවිතාට එන්නේ. ඒක තමයි පින්නතුනේ හතරවෙනි ආචාර්ය අද්භූත දේ හැටියට පහාරාද අසුරේන්ද්‍රයා විඥාන්වාසී අමියේ දේශනා කළේ. පස්වෙනි කාරණේ යම්බදු මහා ගංගාව ජලය ගෙනත් මහමුද පුරෝණ නමුත් හෝ වර්ෂාවෙන් වටනා වැසි කොතෙක් වී නමුත් මහමුද කිසිවිටකත් අඩුවීමක් හෝ වැඩිවීමක් නොවේ. මෙසේ මහමුදේ ඌර්ණතාවයක් හෝ පිරුණ බවක් හෝ නොවීම පස්වෙනි ආචාර්ය අද්භූත. එතකොට මේ මහමුදේ ස්වභාවයක් තියෙන කොච්චර ගංගාවල් වලින් මහා දැඩපාරත් එක්ක ගංගා ගලලා උතුරලා මහමුදට ගෙනල්ලා මොයකටෙන් දැම්මත් පින්නතුනේ කොච්චර මහමුදට වතුර වැටුණක් වැඩිවීමක් වෙන්නේ නැහැ. ඊළඟට කොච්චර වර්ෂාවල් වැස්සත් වැඩිවීමක් වෙන්නේ එහෙම නැති වෙලා වුණත් අඩුවක් වෙන්නේ නැහැ. ඒක තමයි මේ මහා සමුද්‍රයේ තියෙන එක්තරා විශේෂත්වයක්. වැඩිවීමක් වෙන්නේ නැහැ, ඌණතාවයක් වෙන්නේ නැහැ. ඒක තමයි පස්වෙනි ආචාර්ය කාරණේ හැටියට ආරාධා සුරේන්ද්‍ර ජන්මාංශයන්ගේ දේශනා කළේ ප්‍රකාශ කළා. ඊළඟට පින්නතුනේ හයවෙනි කාරණය මහා සායුර දිය එකම ලුණු රසයෙන් ලවණ රසයෙන් යුක්ත වේ. සමුද්‍රයේ කොතැනකුවත් දියද එකම රසයේ ලුණු රසයෙන් යුක්ත වේ. මේ හැවෙනිය. එතකොට මේ මහමුදී ස්වභාවයක් තියෙන පින්නතුනේ කොහෙන් වතුර ටිකක් කඩට ගත්තත් ඒව ලුණු රස එකම රස ලවණ රසයෙන් යුක්තයි. ඒක අහවල් දැන අහවල් මූදේ කියලා වෙනසක් නැහැ. ඒ හැම මූදේම ස්වභාවය තමයි මූදු වතුර සමුද්‍ර ජලය පින්නතුනේ ලවණ රසයෙන් ලුණු රසයෙන් යුක්තයි. ඒක තමයි හැවෙනිය ආචාර්ය කාර්යයන් හැටියට බුද්ධයන්වන් සමෝය ප්‍රකාශ කළේ පාරාද ස්වේදය. ඊළඟට හත්වෙනි කාරණය මහා සමුද්‍ර තුල නොයෙක් වටිනාකම් ඇති රුවන් ඇත්තේ වේ. ඒ රුවන් අතර මුතුය, මිනිය, වෙරළු මිනිය, ශාක්‍ය, ශිලාය, පබළුය, රිදීය, රණ්‍ය,
පයෝ පියුමා රාය කියන්නේ පද්ම රාගය කියන්නේ මල්ජිරි ගල්නේ මසාර ගල් කියන්නේ යන රත්නයෝම වහන්ත මේ සත්‍යනේ. එතකොට මේ මහා බුද මහා ධනේ ආටි ස්ථානයක් වෙන්න තියෙන මොයක් වටිනා වස්තු තියෙනවා. ඒ කියන්නේ ඒ රුවන් අතර මුදු තියෙනවා, මැණික් තියෙනවා, වෙරළුමිණි තියෙනවා, ශක්ක තියෙනවා. ඒ බොහොම ලක්ෂණ ශක්තියෙන් හග්ගෙනි ඊළඟට සීලා තියෙනවා බොහොම ලස්සන. ඒ වගේම පබළු තියෙනවා, රිදී තියෙනවා, රත්තරන් තියෙනවා, පද්මරාග කියන මැණික් වර්ගය තියෙනවා, මැසිලි ගල් කියන මේ සියලුම රත්නයන්ගෙන් පරිපූර්ණ ස්ථානය තමයි මේ එනම් මහා සාගරේ බොහොම වටිනා ස්ථානයක් දර නිදාණයක් වෙන්නේ. ඒ ආචාර්ය භාවය තමයි බුදුන් වහන්සේ අමිය ප්‍රකාශ කළේ පාරාදාස් වේද. ඊළඟට පින්නතුනි මහා මූද මහා සත්නට ආවාස වේ. මේ මහා සාගරේ ඉන්න පින්නතුනි ගොඩ බිම ඉන්න වට වඩා විශාල සත්තු. ඒකයි මේ කියන්නේ මහා මූද මහා සත්නට ආවාස වේ. මහා සත් මත්යන් රායේ වැනි සත්‍යයන් අතර තිමිය තිමින් තිමිංගලය තිමිර පිංගලය අසුරය නාගයව ගන්ධර්වය යන මොහොමුදේ වාසය කර මේ මහාමෝදි පින්නති නොයෙක් නොයෙක් මහා සත්ත්ව කොටස ඉන්නවා. ඒ කොටසක් තමයි තිමිය. අනිත් කට්ටිය තමයි පින්නති තිමිංගල. තවත් කට්ටියක් තමයි පින්නති තිමිර පිංගල. තවත් කොටසක් තමයි අසුරය. තවත් කොටසක් නාගයව. තවත් කොටසක් ගන්ධර්. මේ ආදී සත්ත්ව විශේෂයන් පින්නති වාසය කරන වාස භූමියක් තමයි මහාමෝද. මොවුන් අතර සියක් යඳුන් නැති ආත්භාවයෝය. දේශිය යොදුන් නැති ආත්ම භාවය, දේශිය යොදුන් ආත්ම භාවය, ඉවි සිය යොදුන් ආත්ම භාවය, පංචිය යොදුන් ආත්ම භාවය යන ආත්‍යන් ආත්ම භාවයෙන් ඇති සත්තු මුදේ වාසය කරන. එතකොට මහා දිග සත්තු යොදුන් ගණන් දිග ආත්ම වාසයෙන් බැලුවම ඔවුන්ගේ යොදුන් 500 දක්වා තරම් දිග යොදින මහා සත්තු මේ මහා මුදේ ඉන්නවා. වහන් සාසුරෝ යමේ කුණකුණා දැක මහා මුදේ අභිරමණය කෙරෙත් නම් මේ මහා මුදේ ඇති අටවෙනි ආචාර්ය අද්භූත ධර්මයක්. එතකොට මේ මහා මුදේ තියෙන තවත් අපිට නොපෙනෙන වස්තුවක් තමයි පින්නතුනේ මහා මේරුව සිනේරු පර්වතය. ඒක මුදුනේ තමයි පින්නතුනේ මේ තවතිසා දිව්‍ය ලෝකය පිහිටලා තියෙන්නේ. ඒකේ පත්ලේ තමයි පින්නතුනේ අසුරයන්ගේ මේ රාජධානි වශයෙන් පවතින වේපචිත්ත අසුරයන්ගේ වාසභවනය පවතින. ඉතින් මේ මහා මුදේට අධිපතිව පහරාදා අසුරයා ඉන්න වාගේම මහා මුදේ අසුර කරගෙන තමයි විශේෂයෙන්ම රාහු අසුරෙන් දෙයා ඉන්නේ. ඊළඟට දේවපතිත් කියන ප්‍රධාන අසුරෙන්නේ මේවා ඉන්නේ. ඉතින් අසුර රජවරු තුන්දෙනෙක් මේ මහමුද අසුර කරගෙන ජීවත් වෙන බව තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. පහරාදනා මසුර රජු විසින් සමුදේ ඇති අද්භූත ආචාර්ය අටක් පහදා දෙමින් මේ කර්මවට බුදු හිමියෙක් ප්‍රකාශ කරන ලදී. එතකොට මජ්ක්‍ධිම නිකායේ පස්වෙනි කාණ්ඩයේ මේ පොත බලා ගන්න පුළුවන් 83 වෙනි පිටුවේ. ඊළඟට 800 වෙනි ප්‍රශ්නයේ පින්නතුනේ 193 වෙනි පිටුවේ තියෙන්නේ තණ්හා මූලක සූත්‍රයේ සඳහන් වන තෘෂ්ණා මූලික ධර්ම නවයේ කවරේද? දැන් බුදුන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තමයි මේ තණ්හා මූලක සූත්‍රය. ඒකේ සඳහන් වෙන තෘෂ්ණා මූලික ධර්ම නවයේ කවරේද? අපි ඒකට පිළිතුරු බලමු. පින්නතුනි, සවැත්තිදී භික්ෂුව නමතා මේ දේශුසේක බුදුන් වහන්සේ දේශනා කරේ සවැත් මෝර දේවරම් මහරේදී මහා සංඝයා වහන්සේලා අමතක. නව තෘෂ්ණා මූලික ධර්මය කවරයාත් වස්තු දේවීමේ තෘෂ්ණාව නිසා ඇතිව තෘෂ්ණාව නිසා රූපාදී අරමුණු නිසා එව වෙන්නේ. ඊළඟට පාඩේශනේ පාඩේශ රූපාදී අරමුණු ලාභය නිසා විනිශ්චය නිසා චන්දරාගය නිසා බලවත් සනිටුහන නිසා තෘෂ්ණා දිස්ති වේසය වශයෙන් පරිග්‍රහකරණය. ඊළඟට පරිග්‍රහකරණය නිසා මාචාර්ය දණ්ඩ දාණේ ආයුධ වලින් පහර දීම දඬුවම් දැමි මේවා ආදී තෝයි බිනුම පයිසුන්‍ය මුසාවාදේ සමකක්ෂලොත් උපදෙනවා. මහණෙනි මේ පොතේ සඳහන්නේ සවැත්ම තණ්හා මූලක සූත්‍රය දේනුවම පිළුවම් පිළිතුරේ පන්නේ පිළිතුරේ ටිකක් සාකච්ඡා කරයි. භික්ෂූන් නමතා මේ දේශුසේක නව සතු දෙවීමේ තෘෂ්ණාව නිසා එවත් තෘෂ්ණාව නිසා පළවෙනි එක තෘෂ්ණාව ඒ රූපාදී අරමුණු නිසා. ඊළඟට පාඩේසන චරූපාදී අරමුණු පාඩේසන කරේ කියන්නේ ඒ විමසීමත බැලීම. ඊළඟට ලාභය නිසා, ඊළඟට විනිශ්චය නිසා චන්දරාගය ඇති වෙනවා. චන්දරාගය නිසා බලවත් සනිටුහනක් ඇති වෙනවා මේ මගේ මමයේ කියලා. ඊළඟට බලවත් සනිටුහන නිසා තෘෂ්ණා දිෂ්ටි වශයෙන් පරිග්‍රහකරණයක් ඇති වෙනවා. පරිග්‍රහකරණය නිසා මාස්චාර්ය, ඊළඟට මාස්චාර්ය නිසා ආරක්ෂාය. ආරක්ෂා හේතුවෙන් දණ්ඩා දාණය, සත්ත්‍ව දාණය, ඊළඟට පින්නතුනේ කලහ විග්‍රහ විවාද, ඊළඟට නොයෙක් නොයෙක් විදිහට තෝ තෝයි කියලා බිනුම බෑ, ඊළඟට පෞසුන්‍ය,
ඊළඟට පිසුනා වාද කියන්නේ පෞෂින් කියන්නේ ඊළඟට මුසා වාදය බොරු කීමනේ අසත්‍ය ප්‍රකාශ මේ අනේක ලාක ලාමක අපසර ධර්ම පොදනවා මේ තෘෂ්ණා මූලික කරගෙන තමයි පින්නතුනේ මේ සේරම සිද්ධ වෙන්නේ සසර ගමනේදී අපිට ඒත් අපි තෘෂ්ණා දුරු කරගන්න බොහෝ වෙඩ වැයක් දරන්න ඕන තෘෂ්ණාවෙන් තමයි සසර ගමන දුක් විඳ විඳ සතර පාවල අපි වැටෙන්නේ සතර පාය මිදෙන්නම් තෘෂ්ණාව අඩු කරගන්න ඕන අලෝභ දෝස අමෝහදී කුසල්ති අපේ සිතේ දියුණු කරගන්න ඕන වාග වර්ධනය කරගන්න ඕන ඊළඟට අපි බලමු 401 වෙනි ප්‍රශ්නය 194 වෙනි පිටුව තථාගතයන් වහන්සේට වන්දනා කරන නමස්කාර පාඨය පස් දෙනෙකු විසින් ප්‍රකාශ වීමෙන් තමයි නමස්කාර පාඨය නිර්මාණය වී ඇත්තේ ඒ ඒ අය ඊට එකතු කළ පද සමූහය වෙන වෙනම ඒ ඒ පිළි සමගින් නම් කරන්නේ ඊට අදාළ ගාථාවද නම් කරන්නේ දැන් මේ නමස්කාර පාඨයේ තියෙන ඕනේ පින්නති අපි ඉස්සෙල්ලා බලමු නම පිළිතුර මේකේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ තමයි නමස්කාර පාඨය අපි හැමතිස්සෙම බුදුරජාන් වහන්සේ වන්දනා කරනකොට පුද පූජා පාත්‍රනකොට සම්බන්ධ වෙනකොට මේක ඉස්සෙල්ලම කියන තමයි පින්නතුනේ අපි බුදුරජාන් වහන්සේට වන්දනා කළා තමයි ඒ උතුම් වූ කුසල ධර්මයේ අපි පිහිටන්නේ අපි බලමු ඒක නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේක පද දෙන්නේ තමයි කියලා තියෙන්නේ මෙතන පාළි බුදු හිමි වෙත වන්දනා කරන පාළි නමස්කාර පාඨය තමයි ඒ මන් දැන් ප්‍රකාශ කරන්නේ අපි බලමු මේක බෙදලා විග්‍රහ කරලා පළවෙනි එක නමෝ නමෝ කියන්නේ සාතාගේ යක්ෂයා තමයි මේ පදේ කිව්වේ ඊළඟට දෙවෙනි එක තස්සනේ ඒක රාහු අසුරෙන්ද තමයි තස්ස කියන පදේ ඒ ගාථා පාඨයට එකතු කළේ ඊළඟට තුන්වෙනි එක නමස්කාර පාඨයට එකතු කළේ ඊළඟට පින්නොත්නේ භගවතෝ සතරවරම් දේවවරු තමයි ඒ කියන්නේ දුතරාට විරෝධ විරුපාස වෛෂම් කියන සිවරම් දෙවියෝ ඉන්නෝනේ ඒ දිවි හතර දෙනා තමයි මේ භගවතෝ පදේ එකතු කළේ මේ නමස්කාර පාඨයේ ඊළඟට පින්නොත්නේ අරහතෝ සක්‍රදේවේන්ද්‍ර සද්දේවනේ තවිතාදිගේලෝට ඊළඟට චාතුර් මහරජිකයා කියන දෙදෙවලෝට අධිපති සක්‍රදේවේන්ද්‍රයන් ඒ සක්‍රදේවේන්ද්‍ර තමයි අරහතෝ කියන පාඨය මේ නමස්කාර පාඨයට එකතු කළේ ඊළඟට පින්නොත්නේ සම්මා සම්බුද්දස් ඒ පාඨයේ එකතු කළේ පින්නොත්නේ මහා බ්‍රහ්මයා ඒ කියන්නේ සාම්පති නම් බ්‍රහ්ම රාජයා එතකොට බුදුබාට පත් වී දෙවෙනි දින අවබෝධයෙන් යුතුව නමස්කාර කළේ මේ පෙළ පාඨය මගින් බුදුන් වහන්සේ බුදුබාට පත් වෙලා දෙවෙනි දින මේ සීලම දෙනා එකතු වෙලා තමයි මේ විදිහට මේ පාඨය හදලා මේ විදිහට බුදුන් වහන්සේට නමස්කාර කරන්න නමස්කාර පාඨයක් අපිට ලැබුණේ එතකොට බලමු අපි ඒකේ ගාථාවත් ඒ හතර දෙලා සඳහන් වෙන සාතාගිරෝ නමෝ යක්කෝ ඒක තමයි නම තස්සසෝ අසුරින්දදෝ තස්සපදේ භගවතෝ ච මහරජා භගවත සක්කෝ අරහතෝ තත ඒ අරහතෝ පදේ සම්මා සම්බුද්ධ බ්‍රාහ්මනා සම්මා සම්බුද්දස්ස ඒ කියන්නේ මහා බ්‍රහ්මයා බ්‍රාහ්මරා කියන මෙතන සාම්පති බ්‍රහ්මයා තමයි සම්මා සම්බුද්දස්ස කියන පදේ. එතකොට අපි බලමු නැවතත් සාතාගිර කියන යක්ෂයා තමයි නමෝ කියලා. ඊළඟට තස්ස කියන එක රාහු අසුරේන්ද්‍රයා. ඊළඟට භගවතෝ කියන එක සතරනම් දෙවියෝ. අරහතෝ කියන එක සත්ව දේවෙන්ද්‍රයා. සම්මා සම්බුද්දස්ස කියන්නේ සාම්පති මහා බ්‍රහ්මයා. ඒ නාමස්කාර පාඨයට එකතු කළ වචනේ. එතකොට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් මේ ගාථාව වශයෙන් මේක පාඩම් කරගන්න මේ කවුද මේක පහට උදව් කළේ කියලා මේ පාඨය හදන්න. තාතාගිරෝ නමෝ යක්කෝ තස්සසෝ අසුරින්දදෝ භගවතෝ ච මහරජා සක්කෝ අරහතෝ තත සම්මා සම්බුද්ධ බ්‍රාහ්මනා සම්මා සම්බුද්දස්ස අන්තිම පදේ තමයි සම්මා සම්බුද්දස්ස. ඒක ප්‍රකාශ කළේ පින්නොතින් සාම්පති මහා බ්‍රාහ්මයා. බ්‍රාහ්මනා කියන්නේ ඒකයි. සම්මා සම්බුද්ධ බ්‍රාහ්මනා කියන්නේ මේ බ්‍රාහ්ම මහා සාම්පති බ්‍රාහ්ම රාජයා. ඒ රහතන් වහන්සේ නමක්. ඊළඟට පින්නොතින් 195 වෙනි පිටුවේ තියෙන 402 වෙනි ප්‍රශ්නේ බලමු. දොටු ගැවෙන මහරජුට රාජ්‍යපාලනයේදී යෝධයන් දස දෙනෙකුගේ සහයක් ලැබිණි. දසමහා යෝධයන් නමින් ප්‍රකට වූ දසමහා යෝධයෝ නම් කර දැන් දොටු ගැවෙන රජුව රාජ්‍යපාලනය කරනකොට දැන් වගේ අමතිවරු නෙමෙයි මහා දසමහා යෝධයෝ 10 දෙනෙක් ඉති. ඒගොල්ලෝගේ සහයෙන් තමයි රට පාලනය කරන්නේ. ඒ දසමහා යෝධයෝ කවුද කියලා තමයි මෙතනින් අපෙන් අහන්නේ. අපි බලමු පිළිතුර. දොටු ගැවෙන මහරජුගේ ඇමති ධූර දැරුවොත් දසමහා යෝධයෝ නම් නන්දි මිත්‍ර පළවෙනිය දෙවනිය සුරණිමල් තුන්වෙනිය මහාසෝන හතරවෙනිය ගෝඨාභය පස්වෙනිය තේරපුත්තාභය
හයවෙනිය බරණ හත්වෙනිය බේරිතුමන අටවෙනිය කජ්ජදේව නවවෙනිය පුස්තදේව දහවෙනිය ලබිය වස දැන් අපි දාස මහයෝධය නැවතත් නම් වශයෙන් බලමු නන්දිමිත්‍ර සුරනිමල මහාසෝන ගෝඨයිම්බර තේරාපුත්තාභය තේරපුත්තාභය බරණ බේරිතුමන කජ්ජදේව කජ්ජදේව පුස්තදේව ලබිය වස දෙවොට දහ දෙනා නන්දිමිත්‍ර සුරනිමල මහසුමන ගෝඨයිම්බර තේරපුත්තාභය බරණ වේරසුමන කජ්ජදේව අංජදේව පුස්සදේව ලබිල. එතකොට මේ දසමහා යෝධය තමයි දුටුගැමුණ රාජුගන්ගේ ඇමති දූර දැරුවේ මහා බල සම්පන්න ශක්තිමත් යෝධයෝ දා දෙන්නේ. ඒකෙන් තමයි එලා යුද්ධයේදී මේ දුටුගැමුණ රාජුගන්ට විශේෂ දයක් ලබා ගන්න පුළුවන් වුණේ දසමහා යෝධයන්ගේ මහා උදව්පකාර ලැබු නිසා. අපි දැන් බලමු 165 වෙනි පිටුවේ තියෙන 803 වෙනි ගාථාව. ශ්‍රද්ධාවේ ලක්ෂණ ප්‍රකට කරන ගාථාවක් ඇත. ඒ ගාථාව නම් කරා. දැන් මේ ශ්‍රද්ධාව අපි හැමෝගෙම පිළිထන්න එපා. ඇයි බිනොතේ? නිවන් දකින්න බෑ ශ්‍රද්ධාව නැත්තම්. ශ්‍රද්ධාවෙන් තමයි සියලුම ගුණ දන් පුරා පුරාට පුළුවන් පස්බිම වාතාවරණය අපිට පරිසරය සකස් වෙන්නේ. ඉතින් අපි හැම කෙනෙක්ම බොහෝ ශ්‍රද්ධාවෙන් තුන්වන්කෙදී භක්තියෙන් ඇල්මේ මාසාවෙන් ඒ තුන්වන්කෙදී අපි මේ ශ්‍රද්ධාව පිළිටව ගන්න ඕන හිත නිවන් දකින්න ඕන නිසා. එතකොට බල මේ පිළිතුරේකේ දස්සන කාමෝ සීලවතං සද්දම්මං සෝතු මිච්ඡති විනේය මච්චේර මලං සවේ සද්දෝති උච්චති අපි නැවතත් ඒ ගාථා සජ්ජානා කළ බලමු දස්සන කාමෝ සීලවතං සද්දම්මං සෝතු මිච්ඡති විනේය මච්චේර මලං සවේ සද්දෝති උච්චති ඔන්නෝයි සද්දා ලක්ෂණ ප්‍රකට වෙන ගාථා තමයි මගේ ප්‍රකාශ කරේ. පයාගේ ගාථාවේ තේරුම සද්දා අපි බලමු සද්දාවන්දය ලක්ෂණ කොහොමද? සීලතුන් ගුණවතුන් වහන්සේලා දකින්න කැමති වීම සද්දාවන්දයගේ ප්‍රධාන ලක්ෂණය. බණ ඇසීමට කැමති වීමත් ඒ සද්දාවන්දයගේ දෙවැනි ලක්ෂණය. තමන්ගේ චිත්තසංතානයේ තියෙන ලෝභාදී මතුන් මර දුරලා දන් දීමට දීපත් වීම සද්ද. මෙන්න මේවැනි කාරණා කීපයක් සද්දාවන්තය අපට අඳුර ගන්න පුළුවන්. පළවෙනි එක තමයි තිල්ලතුන් ගුණවන්තුන් වහන්සේලා දකින්න බොහොම ඇසුරු කරන්න කැමති. දෙවෙනි එක තමයි බොහොම බණහට සද්ධාර්මස් වෙන්න කැමති. තුන්වෙනි එක තමයි තමන්ගේ ජීවිතයේ පවතින ලෝභාදී මතුන් මල තියෙන දුරලාලා ත්‍යාගුණය පරිත්‍යාගුණය දිනු කරගෙන දන් දෙන්න ඉදිරිපත් වීම සද්ධාවන්ත. මෙන්න මේවැනි ගුණ ලක්ෂණ තුනක් තියෙනවා. ඊළඟට 195 වෙනි පිටුව බලමු 804 වෙනි ප්‍රශ්නය. තෝදේය බමුණාගේ පුත්‍රයාව සුභමානවට ආට එක්තරා අවස්ථාවක කර්මයාගේ ස්වභාවය දක්වමින් එක්තරා සූත්‍ර දේශනා බුදුමින් විසින් වදාළසේක. එම සූත්‍රයේ නම් කරන්නේ ඒ කර්ම කීයක් කීන ප්‍රණිත වශයෙන් දක්වා ඇත්තේ. මේ තෝදේසි බ්‍රාහ්මණයා කියන්නේ කුසල් මහරජු වගේ හිටපු ලොකු මේ ආර්ය ධර්මයේ අනුශාසක කළ බ්‍රාහ්මණේ. බොහොම මසුරු මල තියෙන කෙනෙක් බුද්ධාන්වහන්සේ ඇති නොකර කවදාවත් භික්ෂුවකටවත් ධම්මහන්දා දුන්නේ නැති තරම් ධනවතෙක් බෑ. බොහොම ලෝභයි. මිත්‍යා දෘෂ්ටික අදහස් තමයි තිබුණේ. එතකොට මේ තෝදේය බමුණාගේ පුත්‍රයා වුණේ කවුද? සුභමානවක. එක්තරා අවස්ථාවකදී කර්මයාගේ ස්වභාවය දක්වමින් එක්තරා සූත්‍ර දේශනාවක් බුදුහිමින් විසින් ඒ සුභමානවකට වදාළා. එම සූත්‍රය නම් කරන්න කියලා තමයි මේ කර්ම කීයක් කියන කෙනෙක් වශයෙන් දක්වා ඇද්ද කියලා තියෙන්නේ. අපි බලමු එකට පිළිතුර. තෝදේය පුත් සුභමානවකට එම බමුණ පුතුට එක්තරා අවස්ථාවකදී චුල්ල කම්ම විභංග නමින් සූත්‍රයක් බුදුහිමින් වදාළ සේක. ඊන ප්‍රණීත වශයෙන් පුද්ගලයාගේ ප්‍රභේදය පැහැදිලි කිරීමට කළ ඉල්ලීමක් අනුව බුදුහිමියෝ ඔහුට කරුණ කුදුසක් ඒ කියන්නේ කරුණ 14ක් පාදක කොට කර්මය ඊට බලපාන හැටි මනමින් විග්‍රහ කොට පෙන්වා දුන්නේක. ඉතින් මේක ටිකක් දීර්ඝ සූත්‍රයක් මේ චුල්ල කම්ම විභංග සූත්‍රය. ඉතින් අයිද තියෙන වෙලාවක මම මේ පින්නතුන්ට ඒ කරුණ 14 පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට අපිට මීට වඩා කාලය ගන්න බෑ. ඒ නිසා පින්නතුනි අද දින මේ පින්නතුන් බොහොම හොඳින් යෝජනා මනසිකාරින් එළඹ සිටියේ ගන්න වීද නොහිතකින් ධර්මයේ සවන් දීලා ඒ ධර්මයේ ඉතේ දරාගෙන ඒ දරාගත් ධර්මයේ දනුව තමන්ගේ ಗುಣ ප්‍රතිපatti පුරලා සීල සමාධි ප්‍රඥා ගුණ පුදවාගෙන සත්‍විස් පාක්ෂික බෝධ ධර්මයන් බොහෝ ඉක්මනින් වඩා වර්ධනය කරගෙන දීමු කරගෙන ඉතාලිතුන චතුරාර්ය සත්‍ය අවබෝධ කොට මේ දුක්ඛිත සංසාර ගමනින් එතර වෙන්න මහත් වූ වාසනාව මේ තුලු මුදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් දෙවියන්ගේ රැකවරණය